ඔන්න ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ සිතුන් පවර් අජමහ විහාරයට ටිකක් අවුව සැරයි ඉතින් අයිස්සේකුත් හම්බුණා මොකද ඒ තරම් අවුව සැරයි මේ පැත්තට ඉතින් අපි යන් උඩහට අවු සැර වුණාට කමන්නේ අපි යන් උඩහට උඩහට ගිහිල්ලා ඒ පැත්ත පරිසරය ටිකක් බලමු ඉක්කන් ටිකක් නගින් පුතේ මේ මේ වෙලාව අර අවු ටික අඩුයි චිත්තර පබ්බත මහාවිහාරය කියලා සිතුල් පව්ව හඳුන්වනවා මේ තියෙන මහා සිතුල් පව්ව අර ඈතින් පේන්නේ උඩා සිතුල් පව්ව ඉතින් අපි අද ඒ කියන්නේ මෙහි සිතුල් පව්ව අයත් වෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට මේ ටිකට ආපුවාම මේ පැත්ත හොඳටම පේනවා හරිම සුන්දර පරිසරයක් තියෙන්නේ මේ හරියට දැන් උඩට ගිහිල්ලා තව ටිකක් බලමු. අම්මා. හරි අමාරුයි. මේ ටික නැග්ග. පළමුවන කිස්තු වර්ෂ පළවෙනි සීවසේ වසබර රජතුමා විසින් ස්තූප 10ක් මේ කරා කියලා සඳහන් වෙනවා. උඩට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙහි ස්වභාවිකව පිහිටි ගල්ලෙන් රාශියක් තියෙනවා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා කාවන්තිස රජතුමා තමයි මේ සිතුල් පව්ව විහාරය නිර්මාණය කරලා තියෙන්නේ පල්ලෙහා තියෙන විශාල ලෙන් ඒ කාලේ බුද්ධ කුටි හැටියට පාවිච්චි කරා කියලා සඳහන් වෙනවා ඉතින් මහන්සි වුණාට උඩට ආවට පස්සේ අර හමාගෙන ඉන්න සිතට සුණගත් එක්ක ඒ විඩාව පහව යනවා. ඉතින් ඇත්තටම සුන්දර පරිසරයක්. ඔයගොල්ලොත් එන්න ඇවිල්ලා නරඹන්න මේ සුන්දර පරිසරය හොඳ විදිහට අත්විඳින්න කියලා ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා.